ශාන්ත බණ්ඩාර මහතා බත්තරමුල්ල ගොවිචන මන්දිරයේ පිහිටි අමාත්‍යංශයේදී ආගමික වතාවත් මතේ නවතුරේ රාජකාරී ආරම්භ කළා. මා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අපි ස්වාධීන වුණ මන්ත්‍රී කණ්ඩායම උත්සාහයක් දැරුවා කාන්තර් පාලන ආණ්ඩුවක් බිහි කරන්න. ඒ අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චත් එය සාර්ථකත්වයට පත් කරගන්න කිසිසේත් හැකියාවක් නැහැ තිබුණා. ඒ තීන්දුව තුළ තමයි මම තීන්දුව කරේ මොනවා ලැබුණත් නොලැබුණත් අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා ඔබ තරුණ දේශපාලන නායකයෙක් හැටියට රටට ආදරය කරන කෙනෙක් හැටියට වංචා දූෂණ වලට සම්බන්ධ නැති මහජන නියෝජිතෙක් හැටියට කරුණා කරලා මේ වෙලාවේදී ගොවි ජනතාවගේ ප්‍රශ්නේ බාර ගන්න කියලා. ඒ නිසා මම මේ රටේ පහුගිය කාලය තුල විවිධ අනේක විද දුක්ඛම් කරළු වලට සහ ප්‍රශ්න වලට මැදි වුණ අපේ ආදරණීය ගොවි අම්මා තාත්තට කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ ශක්තියත් අරගෙන අග්‍රාමාත්‍යතුමාගේ ශක්තියත් අරගෙන අපේ ගොවි අම්මා තාත්තගේ කඳුළු පෙස දාන්න අනිවාර්යෙන්ම වක්කීම අවංකව බාර ගන්නවා කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. මේ අතර ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිතුමා අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍ය දුරේ ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහායි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා. වත්මන් අර්බුදයේ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව යන මෙන් කොළඹ දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද පැවැත්වුණා. ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයන් ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍ය දුරයක් ලබා දීම සම්බන්ධව අදහස් පළ කළා. අපි යාගේ සමාජිකත්වයේ තහනම් කරලා සියලුම තනතුරු වලින් ආව ඉවත් කිරීමේ ලිපිය යවනවාද? එතුමා දරපු ප්‍රචාරක ලේකම් තනතුර, ඒ වගේම පක්ෂයේ උපලේකම් තනතුර, ඒ වගේම පක්ෂයේ මධ්‍යම කාර්ක සභාවේ සභිකයෙක් ලෙස දරපු තනතුර, ඊට අමතරව යාපව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස දරපු තනතුර මේ සියල්ලම ඉවත් කරන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. ඔහුට විරුද්ධව විනය කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන කටයුතු ටික සකස් කරලා තිබෙනවා. ඒ අනුව ඔහුගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරමින් ඉදිරි ක්‍රියා මාර්ගට ගැනීමත් ඊළඟ වතාවෙදි සිද්ධ වෙනවා. ඔබතුමාලා රජයත් එක්ක ඉදිරියට කිසිම සාකච්ඡාවකට කටයුතු කිරීම සූදානම් නැද්ද? කිසිම සාකච්ඡාවක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ක්‍රියාදාමය තුළ ඔවුන් අපේ විශ්වාසය බිඳලා තියෙන්නේ. අද අපි රාත්‍රියේ යන්න තිබිච්ච රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නේ නැහැ. මේ අතර ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවක්ද පැවැත්වුණා. අපි සස්පෙන්ඩ් කරලා තියෙනවා.